තජිකිස්තානයේ සැලකෙන්නේ මධ්‍යම ආසියාවේ පිහිටා තිබෙන කඳුකර රටක් විදියට. ඒ නිසා එහි ඉතාමත්ම සුන්දර භූදර්ශන සහ ප්‍රදේශ අනුව වෙනස් වන දේශගුණයක් පවතිනවා. ඒ වගේම තජිකිස්තානය කියන්නේ සංචාරය සඳහා ඉතාමත්ම ලාභදායී රටක්. ඒ නිසා වර්තමානයේ වෙද්දී එහි සංචාරක කර්මාන්තය ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙනවා. ඇතරම ශ්‍රී ලාංකික පාස්පෝර්ට් හිමියන්ට වීසා ප්‍රී රටවල් තියෙන ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පමණයි. ඒ අතරින් එක් රටක් විදියට තජිකිස්තානයත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුන්දර මධ්‍යම ආසියානු රට සුවිශේෂී කාරණාවන් පිළිබඳ සියලුම විස්තර සොයා බලමු. තජිකිස්තානයේ මධ්‍යම ආසියාවේ පිහිටා තිබෙන සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ් ලොක් රටක්. ඒ අනුව තජිකිස්තානය සමගින් දේශ සීමා බෙදා ගන්න රටවල් වෙන්නේ චීනය, ඇෆ්ගනිස්තානය, කිර්ගිස්තානය සහ උස්බකිස්තානය. මේට අමතරව පාකිස්තානය තජිකිස්තානයේ ආසන්නයෙන්ම පිහිටා තිබෙනවා. නමුත් මේ රටවල් දෙක වකාන් නැමැති ඉතාමත්ම පටු භූමියකින් වෙන් වෙලා තමයි පිහිටා තිබෙන්නේ. තජිකිස්තානයේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 143,100ක් වෙනවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ දුෂාබේ නමින්. ගෝලීය වශයෙන් තජිකිස්තාන් භූමියෙන් 93%ක්ම ආවරණය වෙන්නේ පමීර් නැමැති කඳුකරයෙන්. එය හිමාලය කඳුවැටියේ කොටසක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එම කඳුවැටිය ලෝකේ PSA යන අනුවර්තනාමයෙන්ුත් හඳුන්වනවා. රටේ උසම ස්ථානයේ මීටර් 7495ක් තරම් උසකින් යුක්තයි. සමස්තයක් වශයෙන් තජිකිස්තාන් දේශගුණයේ උන්නතාංශය අනුව වෙනස් වෙනවා. ඒ අනුව රටේ උස ස්ථානවල ඉතාමත්ම කටුක සීත දේශගුණයක් පවතිද්දී පහත් ස්ථානවල පවතින්නේ උණුසුම් දේශගුණයක්. කොහොම වුණත් තජිකිස්තානයේ පිහිටා තිබෙන සක්‍රීය කඳු කලාපයක් තුල ඒ නිසා මෙහි නිතර භූකම්පන සහ නායෑම ඇති වෙනවා. 2023 වෙද්දී මෙහි ලක්ෂ 97කට ආසන්න ජනගහනයක් වාසය කරනවා. එම ජනගහනයෙන් 84.3%ක්ම ජීවත් වෙන්නේ ටජික් ජාතිකයන්. මෙහි නිල භාෂාවන් වෙන්නේ ටජික් සහ රුසියන්. මේට අමතරව තවත් උපභාෂා 20කට ආසන්න ප්‍රමාණයක් රටේ විවිධ ප්‍රදේශවල භාවිත වෙනවා. තජිකිස්තානයේ ප්‍රධාන ආගම වෙන්නේ ඉස්ලාම්. ඒ අනුව රටේ ජනගහනයෙන් 96.4%ක්ම එම ආගම අදහනවා. රටේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව මෙය අඩු ආදායම් ලාභී සංවර්ධනයේ වෙමින් පවතින රටක්. ඒ වගේම තජිකිස්තානය කියන්නේ ලෝකේ දුප්පත්ම රටවලින් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. 2022 වර්ෂයේ වෙද්දී මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1015ක් පමණයි. ඒ වගේම රටේ සමස්ත ආර්ථිකයම දැක්වෙන්නේ ඩොලර් බිලියන 9.9ක් විදියට. තජිකිස්තාන් ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වෙන්නේ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවෙනුත් පහළ. ඒ වගේම සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතියත් ඉතාමත්ම දුර්වල බවටයි වාර්තා වෙන්නේ. ඒ නිසා HDI, ඒ කියන්නේ ලෝක මානව සංවර්ධන දර්ශකයෙන් මවුන් රැඳී සිටින්නේ අවසාන ස්ථානවල. මෙහි ළමුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවටත් වාර්තා වෙනවා. ඒ වගේම රටේ ලදරු සහ මාතෘ මරණ අනුපාතයත් ඉතාමත්ම ඉහළයි. සමස්තයක් විදියට මෙය ආසියාවේ දුප්පත්ම සහ අඩුම සංවර්ධනයක් ඇති රටක් විදියට හඳුන්වන්න පුළුවන්. කොහොමුණත් මෑත වසර කිහිපය තුළ ආර්ථික වශයෙන් තජිකිස්තානය යම් ප්‍රගතියක් ලබා තිබෙනවා. ඒ අනුව ටජික් රජය විසින් මාර්ග විදුලිය ඇතුළු යටිතල පහසුකම් සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කර තිබෙනවා. ඇතරම තජිකිස්තානය කියන්නේ කඳු සහිත ඉතාමත්ම දුෂ්කර රාජ්‍යයක්. ඒ නිසා මෙහි යටිතල පහසුකම් වර්ධනය කිරීමත් දැඩි අභියෝගයක් විදියට තමයි සැලකෙන්නේ. ටජික් ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ කෘෂි කර්මාන්තය. ඒ අනුව රටේ ප්‍රධාන ආර්ථික භෝගය වෙන්නේ කපු වගාව. ඊට අමතරව ඇලුමිනියම් නිෂ්පාදනය සහ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන සනත් රටේ ආර්ථිකයට යම් ශක්තියක් වෙනවා. තජිකිස්තානයේ භාවිතාවන මුදල් ඒකකය හඳුන්වන්නේ සොමෝනි නමින්. මේ වීඩියෝ සිදු කරන මොහොත වෙද්දී සොමෝ එකක් ශ්‍රී ලංකන් රුපියල් 29ක් වෙනවා. කොහොම වුණත් මොවුන් ලෝකේ සතුටින්ම ජීවත් වන මිනිස්සු ඉන්න රටවල් ලයිස්තුවේ රැඳී සිටින්නේ 71 වෙනි ස්ථානයේ. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ 130 වෙනි ස්ථානය. තජිකිස්තානයට පොහොසත් සංස්කෘතියක් සහ ඉතිහාසයක් පවතිනවා. මෙය මුලින්ම ජනවාස වෙන්නේ සොග්ඩියන් නැමැති ජන කණ්ඩායමෙන්. පසුව 7 වෙනි සියවස වෙද්දී මෙය අරාබි හමුදාවන් විසින් යටත් කරගෙන ඉස්ලාමය පතුරවනවා. පසුව මේ 1929 දී සෝවියට් සංගමය විසින් යටත් කරගන්නවා. එතැන් පටන් මෙය හැඳින්වුණේ සෝවියට් සමාජවාදී ටජික් සමූහ ආණ්ඩුව නමින්. පසුව 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව ටජිකිස්තානය ස්වාධීන රටක් බවට පත් වෙනවා. කොහොම වුණත් ඉන් පසුවත් රට තුල සිවිල් යුද්ධයක් ඇති වෙනවා. ඒ අවසන් වෙන්නේ 1997 වර්ෂයේදී. ඇතරම ටජිකිස්තානය කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට සංචාරය කිරීම සඳහා වීසා අනවශ්‍ය රටක්. ශ්‍රී ලාංකික පාස්පෝර්ට් එකක් තියෙන ඕනම පුද්ගලයෙක්ට මෙහි වීසා නොමැතිව දින 30ක් රැඳී සිටින්න පුළුවන්. ඇතරම ටජිකිස්තානය කියන්නේ ඉතාමත්ම ලාභදායී රටක්. නමුත්
ගැටලුව වෙන්නේ ටජිකිස්තානයට ගුවන් ටිකට් පත් මිල. ඇත්තම ටජිකිස්තානය කියන්නේ මධ්‍යම ආසියාවේ ගුවන් ටිකට් පත් මිල ඉහළම රටක්. උදාහරණයක් විදියට ටජිකිස්තානයට වඩා ශ්‍රී ලංකාවේ සිට අසර්බයිජානය සහ උස්බකිස්තානයට දුරයි. නමුත් ඒ රටවල් දුර වුණත් ඒ රටවලට යන්න ගුවන් ටිකට් පත් ලාභයි ටජිකිස්තානයට වඩා. නමුත් ටජිකිස්තානය කියන්නේ සංචාරය සඳහා ඉතාමත්ම සුදුසු රටක්. මොකද මෙහි මිනිසුනුත් ඉතාමත්ම මිත්‍රශීලී. ඒ වගේම ටජිකිස්තානය තුල සංචාරක ස්ථානත් සැලකිය යුතු ප්‍රමාණයක් පිහිටා තිබෙනවා.